කොහොමද ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් ආවා ෆැෂන් ටොක්ස් channel එකෙන්. ඉතින් අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ කොහොමද අවග්ලාස් ෆිගර් එකක් තියෙන ඔයා ස්ටයිල් කරන්න ඕනේ කියලා. ඉතින් මම පහුගිය දවසකදී ඔයගලන්ට කියලා දුන්නා අපේ ශරීරයේ විවිධ හැඩයන් තියෙනවා. ඉතින් මෙන්න මේ හැඩයන් හරියට අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් අන්න ඒ විවිධ හැඩයන් මම එකින් එක අරගෙන ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ ශරීරයට සුදුසු වෙන විදිහට ඇඳුම් තෝරගන්නේ කියලා. එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද අවග්ලාස් ෆිගර් එකක් තියෙන ඔයා කොහොමද ස්ටයිල් කරන්න ඕනේ කියලා. බලමු අවග්ලාස් ෆිගර් එකක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අවග්ලාස් එකක් කියන්නේ මෙන්න මේ වගේ ඔබ්ජෙක්ට් එකකනේ. ඉතින් මෙන්න මේ හැඩැති ශරීරයන් තියෙන කට්ටියට තමයි අපි අවග්ලාස් ෆිගර් එකක් තියනවා කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට ෂෝල්ඩර් එකයි හිප් එකයි ටිකක් ප්‍රමාණයෙන් ලොකු හැබැයි ඉන ඊට වඩා ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනකොට අපි ඒ වගේ ශරීරයන් වලට අවග්ලාස් ෆිගර් එකක් තියනවා කියලා කියනවා. ඉතින් අවග්ලාස් ෆිගර් එකක් තියෙන ඔයාට ලස්සනට හැඩට ඔයාගේ ශරීරයේ හැඩේ පෙන්නුම් කරන්න නම් ඔයාට ඇසෙට් එකක් විදියට තියෙන මෙන්න මේ ඉනහීනිභාවය තමයි වඩාත් ඉස්මතු වෙන විදියට ඇඳුම් තෝරගන්න වෙන්නේ. ඉතින් අපි මේ ගැන කතා කරද්දී අපි ඉස්සල්ලාම බලමු ගවුන් ගැන. ඉතින් ඩ්‍රෙසර්ස් ගැන කතා කරනකොට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ පෙප්ලම් ස්ටයිල් එකේ ඩ්‍රෙසර්ස් තෝරගන්න. විශේෂයෙන්ම පෙප්ලම් ස්ටයිල් එකේ ඩ්‍රෙස් එකක් ඔයා අඳිනකොට ඔයාගේ ඉනහීනිභාවය ගොඩාක් ඉස්මතු වෙනවා. ඒත් එක්කම අර උකුල ප්‍රදේශයට අර පෙප්ලම් ස්ටයිල් එක යනකොට තවත් ලස්සනට ඔයාගේ කර්වි ෆිගර් එක පෙන්නුම් කරන්න පුළුවන්. දෙවැනි ඩ්‍රෙස් ටයිප් එක තමයි මෙන්න මේ රැප් ඩ්‍රෙසස් කියන්නේ. ඉතින් ගොඩාක් කට්ටිය දන්නවා මේ වගේ රැප් නැත්නම් රැප් අරවුන්ඩ් ඩ්‍රෙසස් ගැන. ඉතින් රැප් අරවුන්ඩ් ඩ්‍රෙසස් උත් ගොඩක් වෙලාවට අය රැපින් එක එහෙම නැත්නම් අපි ගැට ගන්න ටයි අප් එක එන්නේ ගොඩක් වෙලාවට ඉන ප්‍රදේශයට. ඒතකොට ගොඩක් වෙලාවට අපිට පුළුවන් ඉන හීනිභාවය තවත් ලස්සනට පිළිඹු කරන්න මෙන්න මේ වගේ රැප් ඩ්‍රෙස් එකක් අපි අඳිනකොට. විශේෂයෙන්ම මේ ඩ්‍රෙසස් ගැන කතා කරද්දී neck lines ගැන කතා කරන්න ඕනේ. ටිකක් open neck lines අඳිනවා නම් ඇත්තටම හරිම ලස්සනයි මේ වගේ අවග්ලාස් ෆිගර් එකක් නම් ඔයාට තියෙන්නේ. ඊළඟට තවත් ඔයාට ස්ටයිල් කරන්න පුළුවන් ඩ්‍රෙස් ටයිප් එකක් තමයි මෙන්න මේ shift dresses කියලා කියන්නේ. විශේෂයෙන්ම shift dress එකක් ඔයාට belt එකක් පාවිච්චි කරලා අඳින්න පුළුවන් නම් තවත් ලස්සනට ඔයාට අඳින්න පුළුවන්. ඉතින් ගොඩක් ලස්සනට curvy figure එක ඔයාට පෙන්වන්න පුළුවන් තවත් ඩ්‍රෙස් ටයිප් එකක් තමයි මෙන්න මේ shift dress එකට ඔයා belt එකක් accessorize කරලා අඳුදින්. ඒ වගේම අවග්ලාස් ෆිගර් එකකට තවත් ලස්සනටම අඳින්න පුළුවන් ඩ්‍රෙස් එකක් තමයි මෙන්න මේ පැනල් ඩ්‍රෙස් කියලා කියන්නේ. ඔයාලට පේනවාද මේ පැනල් ඩ්‍රෙස් එකේ හරියටම ඉන ප්‍රදේශයෙන් පැනල් එකක් ගිහිලා තියෙනවා. එතකොට තවත් හොඳට ඉන ප්‍රදේශයට ලොකු අටෙන්ෂන් එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඩ්‍රෙසස් වගේම තමයි අපි ටොප්ස් ගැන දැන් කතා කරමු. ඉතින් ටොප්ස් ගැන කතා කරද්දී පළවෙනියටම තියෙන්නේ ෆිටඩ් ටී-ෂර්ට්ස්. ඉතින් ෆිටඩ් ටී-ෂර්ට් එකක් ඔයා ඇඳම සාමාන්‍යයෙන් හොඳ බොඩි හගින් ටී-ෂර්ට් එකක් ඇඳම කොහොමත් ඔයාගේ ඇඟේ තියෙන හැඩයන් ලස්සනට ඉස්මතු වෙලා පේනවා. ඉතින් විශේෂයෙන්ම කර්වි ඒත් එක්කම අවග්ලාස් ෆිගර් එකක් තියෙනවා නම් ෆිටඩ් ටී-ෂර්ට්ස් ගොඩාක් සූට් වෙනවා ඔයාට. ඒ වගේම තමයි ෆිටඩ් බොඩි ෆිටඩ් ෂර්ට්ස් හරිම ලස්සනයි. ස්පෙෂලි ඔෆිස් වෙයර් වලට වගේ ඔයා අඳිනවා නම් ගොඩක් බැගි ෂර්ට්ස් වලට වඩා ෆිටඩ් ෂර්ට්ස් අඳිනවා නම් ඔයාගේ ශරීරයේ හැඩය ඉතාමත් ලස්සනට එළියට ගන්න පුළුවන් අපිට. ඒ වගේම මම කලින් ඩ්‍රෙසර්ස් වලට කිව්වා වගේම පෙප්ලම් ඩ්‍රෙසර්ස් වගේම පෙප්ලම් ටොප්ස් තියෙනවා. ඉතින් පෙප්ලම් ටොප්ස් උත් හරිම ලස්සනයි. ඔයාට පුළුවන් නම් ටයිට් ෆිටඩ් ස්කර්ට් එකක් එක පෙප්ලම් ටොප් එකක් අඳින්න හරිම ලස්සනට ඔයාගේ කර්වි ෆිගර් එක එහෙමත් නැත්නම් මේ අවග්ලාස් ෆිගර් එක ලස්සනට අපිට ෂෝ ඔෆ් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු මොන වගේ ස්කර්ට්ස් ද ඔයාට ගොඩක් සුදුසු වෙන්නේ කියලා. විශේෂයෙන්ම මගේ පර්සනල් ෆේවරිට් එකක් වෙන්නේ මෙන්න මේ ටියුලිප් ස්කර්ට් එක. ඉතින් හරිම ලස්සනයි මේ ස්කර්ට් පැටර්න් එක. විශේෂයෙන්ම අපේ හිප්ස් දෙක එහෙම ලස්සනට පෙන්නුම් කරනවා මේ වගේ ටියුලිප් ස්කර්ට් එකක් අපි ඇඳුතින්. ඒ වගේම මම තවත් ආස කරන ස්කර්ට් ටයිප් එකක් තමයි මෙන්න මේ ෆුල් ස්කර්ට් එක. විශේෂයෙන්ම හයි වේස්ටඩ් ස්කර්ට් එකක් ෆුල් ස්කර්ට් එකක් ආවොතම තවත් හරිම ලස්සනයි. එතකොට අර ඉන හීනිභාවය පේනවා හයි වේස්ටඩ් කමෙන්ද. ෆුල් ස්කර්ට් එකක් වුණාම අපේ හිප්ස් දෙකත් එක්ක ගොඩාක් ලස්සනට අපේ ඇඟේ කර්වස් අපිට පෙන්වන්න පුළුවන්.
ඊළඟට තවත් ඔයාර සූට් වෙන ලස්සන ස්කර්ට් එකක් තමයි මෙන්න මේ ටයිට් පෙන්සල් ස්කර්ට් එක. ගොඩක් ලස්සනට ඔයාගේ හිප්ස් දෙක වයිඩ් හිප්ස් දෙකක් තියෙනවා නම් හරිම ලස්සනට ඔයාගේ ෆිගර් එක පෙළඹුම් කරන්න පුළුවන් ස්කර්ට් එකක් තමයි මෙන්න මේ පෙන්සල් ස්කර්ට් කියලා කියන්නේ. ඒ වගේම අවග්ලාස් ෆිගර් එකට තවත් ලස්සන ස්කර්ට් ටයිප් එකක් තමයි මෙන්න මේ A-line skirts කියලා කියන්නේ. ගොඩක් හයි ට්‍රෙන්ඩි ස්කර්ට් ටයිප් එකක් තමයි මෙන්න මේ A-line skirts කියලාත් කියන්නේ. ඊළඟට අපි කතා කරමු pants ගැන. විශේෂයෙන්ම මේ දවස්වල හයි ට්‍රෙන්ඩ් එකේ යන pant එකක් තමයි बूट कट पैंट ऐ थिंक गुडाक हरीम लसन मे वे बूट कट मत बेल बॉटम्स वगे टाइप पैंट अव ग्लास फिगे लसन शरीर कर्व स्टिक पुलवा ए वगे मत मई लसन वाला गुडाक अंदर पुलवा हई वेस्टेड पैंट हई वेस्टेड पैंट अंदर आप वेस्ट के हिनी बाबे तपा हट आप पिल पुलवा मेधावसल कुहुमत हई ट्रेंड के पैंट टाइप मैंने में स्लिम पैंट्स के अंदर स्लिम पैंट्स लेगिंग्स वगैरह देवलो अव ग्लास फिगर एक तीन यार गुडाक सुदसु ए वगे पर्सनली मगे पर्सनल फेवरेट मैंने में वाइड लेग पैंट्स हरीम लसन विशेष अपने वाइड लेग पैंट का हई वेस्टेड पैंट अपने हम एक विन विन सिचुएशन का हरीम लसन गुडाक लसन आप एंगे हेडे अपने इसमें खरा पुलवा हरी ऐना आप दम बलो आप अव ग्लास फिगर एक सुदसुवे नैति अंदम जाति मुनाद के विशेष अव ग्लास फिगर एक तीन हिपस्ट डेनिम्स हिपस्ट पैंट हिपस्ट स्कर्ट्स वगे अंदने अपेट एच्चर लसन कैपिल पेन ने मुखद गुड़ाकला वालट आप इन हेडवेला पेन अभी गुड़ाकल हिपस्ट एंदूंगा ए वगे तव देखा टीका बॉक्स टाइप पेके किसम शेप नैति टॉप्स ड्रेसर्स उना अपे शरीर वाले अव ग्लास फिगर का तीन गैल पे ने ए वगे हई नैक्स हई नैक्स तीन टॉप्स ड्रेसर्स अंदन अपेट एक हरियर स्टाइल करे नैत्ता नोगेल पेन्न पुलवा इत मैंने मे देवल थबाई अव ग्लास फिगर का तीन कैने स्टाइल करना सैल के लिए मतवे होनी विशेष एसेसरीज वाला बेल्ट लगा तबागा गोड़ा प्रयोजन मतवे मुखद अंदी नल्ते बेल्ट का पाविचिक रहा वागे फिगर का तब लसन कैपिल पेन भी देखा अंदन पुलवा निशा ඉතින් එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති ඒත් එක්කම අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් එක් මොහොතකම හම්බෙමු. Bye.